විවිධ පාසල්වල විවිධ ශ්‍රේණිවල විවිධ ආකාරයේ දක්ෂතා ඇති අය එකතු වෙලා එක වැඩක් කරනකොට එතන අමුත්තක් තියෙනවා. එහෙම තුන් දෙනෙක් තමයි මේ හම්බ වෙන්නේ අපිට. සාහිත්, සුනාත, තරුෂ. හරිනේ? අපිට මේ තුන් දෙනා ගැන කතා කරාම තුන් දෙනා පාසල් තුනක එක වගේම දක්ෂතා තියෙන, එක වගේම කුසලතා තියෙන දරුවන්. එතකොට මේ අය කොහෙන්ද කොහෙන්ද එන්නේ කියලා අපට වෙනසක් නැහැ. එහෙම තමයි වෙන්ඩෝල් සිසු කුසලතා අපි ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට සාහිත් මට කියන්න ඔබේ විද්‍යාලය ඔබ ඉගෙන ගන්න මොන ශ්‍රේණියේද වගේම සංගීත භාණ්ඩය ඉන්ස්ට්‍රුමන්ට් එක තෝරා ගැනීම පිළිබඳව අපිට කියන්නකෝ. මගේ ඉස්කෝලේ තමයි පාන්දර ශ්‍රී සුමංගල විද්‍යාලයේ මම 11 වසර ඉගෙන ගන්නේ. මේ ලින්ක් එකට මට හම්බ වෙන්නේ අපේ සීයාගෙන් සීයා රේඩියෝ සිලෝන් එකේ ප්ලේ කරලා තියෙනවා. ඒතර එහෙම සීයා මාමට පුරුදු කරලා තියෙනවා. මාම තමයි මට පුරුදු කරේ. සීයාගේ නමත් කියන්න. ඩොනල්ඩ් පීරිස්. ආහා. ඉතින් ප්‍රකට සංගීතවේදී. එතකොට සුනාත් ඔබ වෙනත් පරිසරයකින් එන්නේ. කොහොමද ඔබට මේ යාළුවෝ දෙන්න මුණ ගැහෙන්නේ? කොහොමද ඔබ මේ දෙන්නත් එක්ක මේ සංගීතමය කටයුතු වලට සම්බන්ධ වෙන්නේ? මට හම් වෙන්නේ මම යන මේ පන්තියේදී. පන්තියේ තමයි මේ දෙන්නව හම් වෙන්නේ මට. ඉතින් ඒ අඳුරන ගමට තමයි ඒ සර්ත් එක්ක තියෙන සර් තමයි අපිට ඉතින් මේ ගමන යන්න කියලා දුන්නේ. තරුෂ නෙත් සර්. තරුෂ කොහොමද යාළුවෝ දෙන්නත් එක්ක ගත කරන ජීවිතේ? මොනවද යාළුවෝ එකතු වෙලා කරන්නේ? ඔව් මට මේගොල්ලෝ හම්බ වෙන්නේ තරඳු රසඳින සර්ගේ ක්ලාස් එකේදී. ගොඩක් කල් ක්ලාස් එකේ හිටියා. පස්සේ අවුරුදු දෙකකට විතර කලින් අපි කට්ටිය කොන්සර්ට් එකක් කරා. කොන්සර්ට් එකට සමගින් අපි කට්ටිය ආලුනේ. ඊට පස්සේ මේ සාහිත්‍යයයි සුනතයි අපි ඉදරෙනවා. ඇවිල්ලා අපි තරඟ කරනවා. ඒ කියන්නේ සින්දුවක් අරගෙන ඒකේ වැඩිම වේගයකින් ප්ලේ කරන කවුද කියලා බලලා. ඊට පස්සේ එක්කෙනෙක්ට කියලා ඒක ජයග්‍රහණ හම්බ වෙන්නේ. හැමෝටම හම්බ වෙන්නේ. ඒ කියන්නේ හැමෝම දක්ෂයි. මම වගේම තමයි සාහිත්‍යයයි සුනතයි දක්ෂයි. සුනතයිගේ මේ ස්ටුඩියෝ එකෙන් තමයි අපි රෙකෝඩ් කරන්නේ මේක. එතකොට සුනතයා තමයි මේකෙන් ගොඩක් මේ අපිට උදව් කරා. ඉතින්ම කියන්නේ දුරින් දුරින් ආවත් එක පාට කුරුල්ලෝ එකම රෑනට එකතු වෙනවා. එකම අතුවල ලගිනවා.